මේ lesson series එකේදී ඔයාලට කියලා දෙන්න හදන්නේ drop shipping කියන්නේ මොකක්ද කියලා. ඔයාලා මේ වෙනකොට දැකලා ඇති WhatsApp group වල එහෙම නැත්නම් Facebook group වල drop shipping කරලා සල්ලි හම්බ කරන කට්ටිය. හැබැයි ගොඩක් දෙනෙක්ෙන් මේක කරන්නේ කොහොමද කියලා ඇහුවම ඔයාලට course වලට ලොකු fee එකක් ගෙවන්න වෙනවා කියලා තමයි ඒලා කියන්නේ. මේ lesson series එකේදී ඔයාලට කියලා දෙන්නේ කිසිම payment එකක් කරන්න නැතුව drop shipping 100ට 100ක් හරියට ඉගෙන ගන්න කොහොමද කියලා. මේ lesson series එකේදී මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා ඉස්සෙල්ලම drop shipping කියන්නේ මොකක්ද? drop shipping වලින් ඉස්සෙල්ලම පටන් ගද්දී අපිට ඕන වෙන eBay account එක හදන්නේ කොහොමද? ඒ වගේම item එකක් select කරන්නේ කොහොමද? item එකක් list කරන්නේ කොහොමද? අපි කොහොමද පිලිපීන් විදියට PayPal account එකක් හදන්නේ? ඒ වගේම අපි කොහොමද මේ items හොයන tools manage කරගන්නේ වගේම අපි list කරන්න පුළුවන් මාසෙකදී order 10ට වඩා ලිස්ට් කරන ප්‍රමාණය වැඩි කරලා ඉම්ප්‍රූව් කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම ඊටත් අමතරව කොහොමද අපි හදන eBay account එක බෑන් නොවි පවත්වගෙන යන්නේ ඔයාලා කරන්න යන වැරදි මොනවද ඒවයින් වළක්වගන්නේ කොහොමද කියලා තමයි මේ lesson series එකේදී මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එක click කරන්න. හොඳයි අපි lesson series එකට පටන් ගමු. ඉස්සෙල්ලාම ඔයාලට දෙන්න ඕන drop shipping කියන්නේ මොකද්ද කියන එක ගැන idea එකක්. ड्रॉप शिपिंग के भी वेन्ने अत्तर में अत्तर में दिए करने दिया एक यानी ईबे के ना साइट टे के आप ही केनाल ला वेना साइट टे का तीना दिया लिस्ट करनो एक यानी वेना कार्डे का तीना दिया केनाल ला आपे कार्डे का पेन नो आगे दिया तमाय मेक दी करने एक यदि आप इर किसी में स्टॉक के का पावत्तो गान आवश्य वेन्ने आप ही ईबे के में दे पेन वाट पास से आप ही हितम उदाहरण या कुछ इर शर्ट टे का आप ही अली एक्सप्रेस से के तीने का फोटो टिका डिटेल्स टिका गिनाल ला ඒදී අපි ගාව තියෙන විදියට අපි eBay එකේ දානවා. එතකොට eBay එක බලන කෙනෙක් ඒ දේ බලලා අපිට ඒ ඕඩර් එක දුන්නට පස්සේ අපි කරන්නේ ඕඩර් එකේ දෙන ඇඩ්‍රස් එක ඒ වගේ ඩීටේල්ස් ටික කෙලින්ම ගිහිල්ලා AliExpress කියන සයිට් එකේ වගේ drop shipping කරන සයිට් එකක ඒ ඩීටේල්ස් ටික දීලා ඩිරෙක්ට් එයා හරහා අපි ඒ ඕඩර් එක දෙනවා. එතකොට අපිට අතරමැද කොමිස් මුදලක් ලැබෙනවා. අපිට එක item එකකින් ඩොලර් එකක් තියාගත්තත් මාසෙකට item 100ක් 200ක් වගේ අපිට සෙල් කරගන්න පුළුවන් වුණොත් අපිට ලොකු ගාණක් ගන්න පුළුවන්. ඒ වගේම drop shipping කරන ගොඩක් ප්‍රසිද්ධ සයිට් එකක් විදියට හිතන්නේ ඔයලා AliExpress ඒ හැරුණම sale for doba AliExpress supplier data වගේ තවත් සයිට් ගොඩක් තියෙනවා. මීට අමතරව සමහරු eBay එකෙන්ම අරගෙන eBay එකෙම list කරනවා. මේ දේවලුත් ඔයාලා දැකලා ඇති. හොඳයි ඊට පස්සේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ අනිත් වැදගත් දේ තමයි ඔයාලා මේක දන්නේ නැතුව මේක ඇවිල්ලා එකපාරට account එකක් හදලා ඔයාලට seller කෙනෙක් වෙන්න බෑ. ඒ seller කෙනෙක් වුණාට පස්සේ වෙන්නේ ඔයාගේ අතින් account එක ban වුණොත් ඔයාට විතරක් නෙමෙයි ඒකේ වෙන damage එක වෙන්නේ. මේකට හේතුව ලංකාව එතකොට ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ account ban වුණොත් ලංකාව blacklist වෙන්න ඉඩ තියෙනවා. මීට අමතරව ලංකාවේ කට්ටිය කරන අනිත් මෝඩ වැඩක් තමයි එයාලා මොකක් හරි දෙයක් ඕඩර් කළා ඒක ලැබුණේ නැහැ කියලා නැවත වතාවක් ඒ දෙම අයිත් ඕඩර් කරගන්නවා. ඔයාලා මතක තියාගන්න ඕන දේ තමයි ඔයාලට ඕඩර් එකක් ආවම ඒෂියන් කන්ට්‍රි වලින් ටිකක් පරිස්සම් වෙන්න ඕන ඔයා drop shipping කරගෙන යනකොට. මොකද ඔයාගෙන් නැවත වරක් ඒ අයිටම් එකම එයාලා ඉල්ලන්න පුළුවන් ඔයා අතින් යවුවත්. හොඳයි අපි ඉස්සෙල්ලම eBay account එකක් හදන්නේ කොහොමද කියලා මේ lesson series එකේ මුලින්ම අපි කියලා දෙන්න හදන්න. ඉස්සෙල්ලාම ඔයාලා මේ දේ කරන්න ගිහිල්ලා eBay login කියලා search කරන්න ඕන Google එකේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface account එකකට යන්න පුළුවන් interface එකකට මෙන්න මේ විදියට අපේ eBay කියන site එකට. eBay site එකට ගිය පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන register ඒ වගේම sign in කියලා. ඔයාලට මේ වෙනකොට eBay account එකක් නැහැ කියලා මම හිතනවා. ඔයාලට account එකක් තියෙනම් මේ දේ ඉච්චර වැදගත් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ විදිහ register වෙන්න register දුන්නට පස්සේ ඔයාලට මෙතනින් අපේ නම් ටික first name last name email address ඒ වගේම password එක දෙන්න පුළුවන්. එතකොට ඔයාලා මෙතන select කරන්න ඕන අනිවාර්යයෙන්ම personal account කියන category එක. මොකද ඔයාලට business account එකක් හදන්න යන්න එපා එකපාරට. අපි ඒක convert කරගමු අපි ඉස්සරහදී. ඒ කියන්නේ මේ විදිහට ඔයාලට මේක normal විදිහට password email first name දුන්නට පස්සේ नॉर्मल විදියට account එකක් හදා ගන්න පුළුවන්.
මේ විදිහට ඩීටේල්ස් දීලා මෙතන show කියන ක්ලික් කරලා ඊට පස්සේ අපිට මෙන්න password එක capital simple letters වගේම number එකකිනුත් දුන්නට පස්සේ මේ විදිහට create account එක දෙන්න පුළුවන්. අපි මේ විදිහට create account එක දුන්නට පස්සේ අපිට account එක හදා ගන්න පුළුවන්. මේ විදිහට හදපු account එක තමයි මේ මගේ තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට කරන්න පුළුවන්. මෙතන account එක මේ විදිහට හැදුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් ගිහිල්ලා account ගිහිල්ලා account එක උඩ click කරලා පස්සේ මෙන්න මේ විදිහට account එකට යනවා. ඒකට අපිට image එකක් ඒ කියන්නේ අපි profile picture එක change කරගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මෙතන edit profile ගිහිල්ලා අපේ ටිකක් හොඳ description එකක් ඇඩ් කරන්න පුළුවන්. හොඳයි මේ විදිහට අපේ මුල්ම ස්ටෙප් එක විදිහට අපි account එක හදලි ඉවරයි මේ වෙනකොට. අපි ඊළඟට බලමු කොහොමද item එකක් sell කරන්නේ item එකක් list කරන්නේ කියලා. ඒක මම ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි මේ වීඩියෝ එකේ මොකක් හරි ප්‍රශ්නයක් හරි නොතේරෙන තැනක් හරි තියෙනවා මට අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. Thank you.